එක්තරා මිනිසෙක් ගමනක් යද්දී පොඩි බඩගින්නට කන්න කියලා ඔන්න බිස්කට් දෙකක් කොටාගෙන ආවා. හැබැයි මිනිහා බඩගින්නක් ඇවිත් මේ බිස්කට් දෙක කන්න හදද්දිම හිඟන්නෙක් ඇවිල්ලා අත දික්කලා. ඉතින් මේ මිනිස්සයා අර හිඟන්නට බිස්කට් දෙකෙන් එකක් දීලා ඉතුරු එක කන්න හදද්දිම අනිත් පැත්තෙන් එනවා තව හිඟන්නේ. හොඳටම බඩගිනිස ඔබතුමා ළඟ තියෙයිනම් මට කන්න මොනවා හරි. මල පැනපු අර මිනිස්සයා බිස්කට් එක දෙන්න ආදලා ආයිත් ඒක දෙකට කඩලා භාගයක් දීලා ඉතුරු භාගෙ මිනිහා කනවා. මෙන්න බලේ එතකොටම අර හිඟන්න දෙවි කෙනෙක් වුණා. ඉතින් තරුණයා, ඔයා කරපු උදව්වට ඔයා කැමති ඕනිම දෙයක් ඉල්ලන්න බලන්න මගේ. මං ඒක ඔයාට මේ දැම්මම දෙන්න ලෑස්ති. අනේ දෙවියනේ, මට ඕනි ලැම්බෝගිනි කාර් එකක්. දෙන්න. ඉතින් මොහොතක් ගත වෙද්දී අර දෙවියා අතුරු දහන් වෙලා එතන ලැම්බෝගිනියක් මතු වුණා. හැබැයි ඉතින් ලැම්බෝගිනිය දකිද්දී මේ මිනිහයාට තරු විසි වුණා. තමන් කරපු මෝඩකමක මහත කියලා මේ මිනිහයාට කල්පනා වුණා. ඉතින් කාර්ද කියන්න පුළුවන් ඇත්තටම මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ නැත්තේ කියලා. පුළුවන් අය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මං කියන්න දෙයක් නෑ. ඔයාලම ඔන්න බලා ගන්නකෝ. රයිට්, මෙන්න තියෙනවා වචන 10කුත් එක්ක තපර 30ක්ම ඔයාට. හොයන්න බලන්න මෙතනට නොගැලපෙන වචනය මොකක්ද කියලා. වීඩියෝ එක පෝස්ට් කරන්න බෑ. හොයාගත්තු අය මම උත්තරේ දාන්න කලින් කමෙන්ට් කරන්න ඒ වචනේ මොකක්ද කියලා. ඉතින් කවුද හොයාගත්තේ මේ වචනේ තුහින කියලා? තුහින කියන වචනේ ඇරෙන්න අනිත් හැම වචනයක්ම අග ඉඳලා මුලට කියවගෙන යද්දී තේරුමක් තියෙනවා. නුවර රවණු, සිංහ හංසි, පුරාම මරාපු, දෙන්න නන්දේ, ඔය විදිහට අනිත් හැම වචනයක්ම අනිත් පැත්තට කියවගෙන යද්දී තේරුමක් තියෙනවා. කෝ බලන්න මේක හරියටම හොයාගත්තු වැඩකාරයෝ ටික. ඉතින් මේ හැඩතලය මෙහෙම තිබ්බට මේක සමාන කොටස් 4කට බෙදන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? එහෙනම් වීඩියෝ එක පෝස්ට් කරලා try එකක් දෙන්නකෝ. නැත්නම් ඉතින් මගේ උත්තරේ බලලා ඔයා ඉගෙන ගන්න මේක කොහොමද සමාන කොටස් 4කට බෙදන්නේ කියලා. Right. මෙහෙම, මෙන්න මෙහෙම, මෙහෙම. කොහොමද වැඩේ? මේකත් එහෙමයි. සමාන කොටස් 4කට මේ හැඩතලෙත් බෙදන්න පුළුවන්. පොඩක් ට්‍රයි කරනවා නම් ඉතින් මේවා ඒ හැටි දේවල් නෙමෙයි. එහෙනම් අවසාන වශයෙන් ට්‍රයි කරන්න බලන්න මේකත් සමාන කොටස් 4කට බෙදන්න. හරි, එහෙනම් කියන්න බලන්න මෙතනින් මුලින්ම පිරෙන්නේ කාගේ කටද කියලා. මහින්ද මාතියගේද, කපුටු බැසිල්ගේද, එහෙම නැත්නම් අපේ නන්දේ මාමගේද, එහෙමත් නැත්නම් අපි හැමෝගෙම කටවද්ද? ඇත්තම කිව්වොත් ඉතින් මෙතනදී පුරවන්නේ ජන දුක හින්දා මුන් තුන්දෙනාගේ එකෙකුගේවත් කටකට මේ බින්දුවක්වත් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මුන් එකෙක්වත් දන්නේ නැහැනේ ජනතාවගේ දුක මොකද්ද කියලා. මේ පෝස්ට් එක හදන වෙලාවෙම තමයි මට මැසේජ් එකක් ආවේ පෙට්‍රල් ඩීසල් ආයෙත් වැඩි කරා කියලා. උන් තුන්දෙනා නෙමෙයි, ඔය පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ සියලුම දෙනා මේ විදිහම තමයි. පේනවනේ ජන දුක කටට නොවැටෙන්න මුන්ගේ මාර්ග ටික ගානට වැහිලා තියෙන හැටි. ඒත් පොදු මහ ජනතාවගේ කටට ගානට ඒ ටික ඔක්කොම වැටෙනවා. හැබැයි ඔතන ජන දුක වෙනුවට සහන වරප්‍රසාද බෝනස් ඩොලර්ස් ඔන ඔය වගේ දේවල් තිබුණා නම් අනේ ගානට ජනතාවගේ මාර්ගෙ වැහිලා අනිත් මාර්ග තුන ඇරෙනවා කටවත් තව තවත් පළල් වෙලා. තුක් නොදකි. මම මීට කලින් ස්මාර්ට් ටෙස්ට් වල මේ චැලෙන්ජ් එක අරන් ඇවිල්ලා තිනවා. රයිට්, දැන් මැද කප් එක යටනේ බෝලේ තියෙන්නේ. එහෙනම් කල්පනාවෙන් බලන් ඉන්න බෝලේ කොහෙටද යන්නේ කියලා. මොකේද බෝලේ තියෙන්නේ කියන්න බලන්න. එකේද, දෙකේද, තුනේද කියලා. පළවෙනි එකේ නම් නැහැ. හරියට හරි. බෝලේ තියෙන්නේ තුන්වෙනි එකේ. මේකත් කියමුද? කල්පනාවෙන් බැලුවොත් නම් බැරි වෙන එකකුත් නැහැ. මැද කප් එක යට තමයි බඩු තියෙන්නේ. වැහුව කප් තුනෙන් ඔන්න එහෙනම් මාරු කරා. ඇහි පිල්ලමක්වත් ගැහුවොත් නම් ඉවරයි යා.
ඈ කොහේ කොබෝලේ හා මේ තියෙන්නේ මේ කප් එක යට ඔන්න එහෙනම් අවසාන එක මැද එකේ තමයි බඩු තියෙන්නේ රයිට් ඔයාට හිතා ගන්න පුළුවන් ද කවුද මේ චරිතය කියලා වාගතනම් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න මෙයා මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය චරිතයක් නොදන්න කෙනෙක් නැති තරම් පහුගිය කාලෙ නම් ඉතින් මෙයා ඉන්දියාව පැත්තේ රවුමක් ගහලා ආවා තවමත් හිතා ගන්න බැරි වුණාද මේ තමයි වනිදු හසරංග එතකොට මෙයා ලෝක ප්‍රසිද්ධ චරිතයක් තවත් ලේසි කරොත් ඇමරිකානු සුපිරිම නළුවෙක් තමයි මෙයා ඉතින් පුදුමයක් ගොඩක් ආස කරන නළුවෙක් තමයි මෙයා. මෙයා කරලියට එන්නේ 1997 දී තිරගත වෙච්ච ලෝකෙම හොල්ලපු චිත්‍රපටියකින්. මෙයා තමයි ලියනාඩෝ ඩිකැප්‍රියෝ. ශ්‍රී ලංකාවේ සම්මාන පිට සම්මාන දිනාගත්ත අපි හැමෝම ආදරය කරන බොහොම ආදරණීය චරිතයක් තමයි මේ. අර කතාවට කියන්නේ සීරෝ හේටර්ස් කියලා. ඇත්තටම මෙයාට නම් තරහකාරයෝ ඉන්න විදියක් නැහැ. හරිම ලස්සන ලයාන්විත කටහඬක් තියෙන මේ ශෂිකා නිසංසලා. මෙයත් අපේ රටේ කෙනෙක් නම් නෙමෙයි. හැබැයි අපේ රටේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. මෙයාගේ වැඩ නම් ඉතින් වෙඩි වගේ. අඳුර ගන්න පුළුවන් වුණාද කවුද කියලා? අඳුනගත්තා නම් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. මේ තමයි ග්ලෙන් මැක්ස්වෙල්. සමහර තරුණියෝ නම් මෙයාගේ මූණේ කොටසක් දැක්ක ගමන් අඳුනගන්නවා මේ කවුද කියලා. ඒ තරම් පිස්සුවක් මෙයා ගැන ඒ අයට තියෙනවා. තවත් විස්තර කියනවා නම් ගායනය, වාදනය, රංගනය, නිවේදනය ඔය ඕනිම කටයුත්තක් මෙයාට සිම්පල්. මේ තමයි රවීන් කනිෂ්ක. මේ අවසාන චරිතය. මෙයාගේ රූපේ සමහරු තමන්ගේ ඇඟේ ටැටූ එකක් විදිහටත් ගහගෙන ඉන්නවා. වැඩි විචූරණ නැති බොහොම නිහතමානී ශ්‍රී ලාංකික ජනප්‍රිය චරිතයක් තමයි මේ. කටහඬ ඉතින් කනට මී පැණි වගේ තමයි. මේ තමයි one and only චාමර වීරසිංහ. ස්මාර්ට්ස් 117 වෙනි එපිසෝඩ් එකේ මම අවසානයේට ඔයාලගෙන් ඇහුවේ අර රජමාලිගාවේ මෝඩ දරුව රජවුණු කතාවනේ. ඉතින් ඒ එපිසෝඩ් එක ඔයාලා තවමත් බැලුවේ නැත්නම් මෙන්න මෙතන තියෙනවා ලින්ක් එක. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි දෙන්නම නියුන් වුණාට රජකම ලැබෙන්නේ කුමාරයාට අනිත් කෙනා කුමාරිකාවක්. කොච්චර මෝඩ වුණත් ඉතින් රජකම ලැබෙන්නේ කුමාරයාටනේ. ඉතින් ඕක තමයි මෙතන සිද්ධ වුනේ. මෙන්න මෙයා තමයි මුලින්ම හරි උත්තරේ කමෙන්ට් කරලා තිබුණේ. ලක්මාලි වීරසිංහ. සුබ පැතුම් ඔයාට. රයිට් මෙන්න එහෙනම් අද අවසාන අභියෝගයත් එක්ක පුදුමයි ස්මාර්ට්ස් 118 වෙනි එපිසෝඩ් එක අවසාන කරනවා මෙතනින් කියන්න බලන්න මේ පින්තූරේ සැඟවුණු සත්තු කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ වගේම මේ මොක්කුද කියලා. ඉතින් කවුද බලමු මුලින්ම මේ සත්තු ටික ඔක්කොම අඳුනගෙන මුලින්ම කමෙන්ට් කරන්නේ. එහෙනම් අදට ස්මාර්ට්ස් එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝම පුළුවන් තරම් පරිස්සමට ස්මාර්ට් විදිහට ඉන්න සුබම සුබ දවසක් ඔයාලා හැමෝට.